කෑබරදුවේ පුතේ අපි නැවතත් දේශපාලන මතවාද යන මාතෘකාව යටතේ පාඩමට සම්බන්ධ වෙන ඔබත් සමග මීළඟට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජවාදී පිළිබඳව දේශපාලන මතවාදයක් වශයෙන් මම කැමති මහාචාර්යතුමනි සමාජවාදී දේශපාලන මතවාදයක් ලෙස එයි මූලිකාංග මොනවාද කියන එක පිළිබඳව පළමුවෙන් ඔබතුමාගෙන් දැනගන්න දැන් දේශපාලන මතවාදයක් ලෙස සමාජවාදයේ මූලිකාංග හැඩ ගැහිලා තියෙන එක්තරා විදිහකට ලිබරල් වාදයට සහ ධනවාදයට පිළිතුරක් ලෙස දැන් සමාජවාදයේ බිහි වුණෙන් 18 වෙනි සියවසේ යුරෝපයේ පැවතුණු කාර්මික විප්ලවය සහ කාර්මික ධනවාදය පිළිමත පසුබිම තුල ගොඩනැගී තිබුණු අත්‍යන්ත දරිද්‍රතාවය සමාජ අසමානතා ඊළඟට සූරාකෑම ඒ පිළිබඳ පසුබිම තුළ ධනවාදයේ ලක්ෂණයක් තමයි ධනවාදයේ වර්ධනය සමග ඔය කියපු විදිහට ඒ කාර්මික සමාජය තුළ පන්ති භේදය ඊළඟ දරිද්‍රතාවය දුගීකම මේවා පැතිරීම ලිබරල් වාදයේ මේ පිළිබඳ කිසිම විවේචනයක් ඉදිරිපත් කළේ නැහැ අත්වචන ලිබරල් වාදයේ ඒ ධනවාදී ක්‍රමයේ දේශපාලන මතවාදයේ හැටියටයි වර්ධනය වුණේ නමුත් සමාජවාදයේ බිහි වුණේ අර කාර්මික ධනවාදයේ ඇති වුණු අර සමාජ ආර්ථික විෂමතා පිළිබඳ දැඩි විවේචනයක් මෙන්ම ඒට විකල්පයකුත් ඉදිරිපත් කරමින් එතකොට අපි සමාජවාදී දෘෂ්ටිවාදයේ අපි පැති දෙකක් දකින්න පුළුවන් එකක් තමයි ධනවාදයේ පිළිබඳ ඉදිරිපත් කරපු විවේචනය අනෙක් පැත්තට එයට ඉදිරිපත් කරපු විකල්පය දැන් ප්‍රධානම විවේචනය තමයි ධනවාදයේ පිළිබඳව සමාජවාදී දෘෂ්ටිවාදයෙන් ඉදිරිපත් වෙච්ච ධනවාදයේ පදනම් වෙලා තිබෙන්නේ අතිරික්ත කංකරපන්තිය නිෂ්පාදනය කරන අතිරික්ත ධනය අයුතු ලෙස අතිරික්ත වටිනාකම අතිරික්ත අයුතු ලෙස මේ සමාජයේ ප්‍රාග්ධන හිමි පන්ති ආත ඒකරාශි කර ගැනීමෙන් ඒ නිසාම කම්කරු පන්තිය සූරාකෑමට භාජනය කිරීම තුළින් ඒ සූරාකෑම මත පදනම් වුණු සමාජ අසමානතා පන්ති විෂමතා සහ අසාධාරණත්වය මත පදනම් වෙච්ච ඊළඟට ධනවාදී ක්‍රමය අයුතු අසාධාරණ සමාජ ක්‍රමයක් ලෙස තමයි සමාජවාදයෙන් ඉගැන්වුවේ එතකොට ඒකට විකල්පය හැටියට සමාජවාදී ඉදිරිපත් කළා සමාජවාදී සමාජයක් ගොඩනැගීම. එතකොට සමාජවාදී සමාජයක තියෙන මූලිකම ලක්ෂණය තමයි ධනවාදී ක්‍රමය අහෝසි කිරීමත් ධනවාදී ක්‍රමයට පදනම් වුණු පුද්ගල විදේපල ක්‍රමය ඊළඟට ශ්‍රම සූරාකෑම සමාජ ආර්ථික අසමානතා සියල්ල අහෝසි කිරීම. එතකොට දැන් සමාජවාදී චින්තනය දැන් 19 වෙනි සියවසේ අත් වශයෙන් නවදින් දෙකකින් මත වුණු දෙයක්. එක පැත්තකින් හිටියා මේ 18 වෙනි සියවසේ අග කාලේ ඉඳලම අර යුරෝපීය කාර්මික ධනවාදයට විරුද්ධව සමාජයෙන් ඇති වුණ විශාල විරෝධතා දෘෂ්ටි සමිතිය වලින් කම්කරුවන්ගෙන් බුද්ධිමතුන්ගෙන් එය ඉදිරිපත් කරපු මතයක් තමයි මේ ධනවාදී ක්‍රමයේ පුද්ගල දේපල ක්‍රමය මත පදනම් වුණු ධනවාදී ක්‍රමයට එක විකල්ප තිබෙන විකල්පය තමයි සාමූහික දේපල ක්‍රමය මත පදනම් වුණු අලුත් සමාජයක් ගොඩනැගීම ඔය සමාජවාදී කියන වචනේ ආවෙත් අන්න ඒ පදනමෙන් තමයි. ඒකද සමාජය විසින් ආර්ථික ක්‍රියාවලිය පාලනය කිරීම කියන අර්ථය තමයි. ඊට පස්සේදී සමාජවාදය අර වඩාත් ඉහළ න්‍යායස් සහ දර්ශනවාදයක් බවට පත් වුණේ මාක්ස්වාදය සමග 1840 ගණන් වලින් පසුව. එතකොට දැන් සමාජවාදයේ දේශපාලන චින්තනයක් හැටියට තිබෙන මූලිකතම පණිවිඩය තමයි සමාජ සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය. අන්න ඒ නිසා තමයි සමාජවාදය අද පවා ඉතාම වැදගත් දේශපාලන චින්තනයක් හැටියට බොහෝ දෙනා දකින්නේ. දැන් ධනවාදයේ ලක්ෂණයක් තමයි අසමානතාවය මත පදනම් වීම සහ අසමානතාවේ නිර්මාණය කිරීම. ලිබරල්වාදයේ දුර්වලතාවය තමයි මේ අසමානතාවය ධනවාදී ක්‍රමයේ පදනම් වන අසමානතාවය සහ ධනවාදී ක්‍රමය නිර්මාණය කරන අසමානතාවය ගැන කිසිදු විවේචනයක් ඉදිරිපත් නොකිරීමත් එය සාධාරණීකරණය කිරීමත් සමාජවාදී තියෙන ඒ ගැන විවේචනයක් ඉදිරිපත් කිරීම සහ සමාජවාදී සමාජ ක්‍රමය නන විකල්පය සඳහා ඉදිරිපත් කිරීම කෙනෙකුට ඒ ධනවාදී පිළිබඳ විවේචන දෙතෙන්දී අපි කතා කරන්නේ සමාජවාදී කියන්නේ
විවේචන ප්‍රධානම විවේචනය තමයි ධනවාදී සමාජ ක්‍රමයේ ආර්ථික ක්‍රමයේ හැඩ ගැහිලා තියෙන පදනම් වෙලා තියෙන පුද්ගල දේපොළ ක්‍රමයේ මත පුද්ගලික දේපොළ ක්‍රමයේ මත පදනම් වුණු මෙම ක්‍රමය දේපොළ අයුතු ලෙස අසාධාරණ ලෙස අසමාන ලෙස බෙදී යාම යන නිර්මාණයක් ඇති කරලා තිබෙනවා ඒ සමගම නිෂ්පාදන ක්‍රමයේ හැඩ ගැහිලා තිබෙන්නේ අර ටික දෙනු විසින් හිමි කරගෙන තිබෙන ආර්ථික සම්පත්වල ප්‍රතිඵල ටික දෙනෙකු අතර සමාජයේ බෙදී යාම මේ ප්‍රතිඵලයක් හැටියට ධනවාදී ක්‍රමය තුළ සමාජයේ අති බහුතරය අර විශේෂයෙන් කම්කරුපන්තිය තමන් නිර්මාණය කරන දේවල් වලට පවා හිමිකමක් නැති ඉනිසාම ශ්‍රම සූරාගම්න ගුදුරවන අති විශාල සමාජ පන්තියක් ලෙස ධන සමාජවාදී විසින් හඳුන්වනවා එතකොට සමාජවාදී ඉදිරිපත් කරන තව විවේචනය තමයි ධනවාදී පිළිබඳව මේ සමාජ අසමානතාවය නැත්නම් පන්ති අසමානතාවය ධනවාදී සමාජ ක්‍රමේ ව්‍යුහාත්මකව ඒ નિસર્ગ સિદ્ધ ලක්ෂණයක් කියන එක. එතකොට මේ විවේචනය තුලින්ම කියවෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. මේ විනාශ කරන විනාශ කිරීම දැන් සමාජවාදී සම්ප්‍රදාය තුල මත දෙකක් තියෙනවා වෙනස් කරන්නේ කොහොමද කියලා. දැන් මාක්ස්වාදී සමාජවාදීන් කියනවා මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කම්කරුපන්තිය නායකත්වයෙන් යුක්ත සමාජවාදී විප්ලවයක් තුලින් කියලා. නමුත් 1890 ගණන් වලින් පස්සේ බිහි වුණා සමාජවාදීන් කණ්ඩායමක් ඒගොල්ලෝ කිව්වා එහෙම නෙවෙයි ඒක විප්ලවයක් තුලින් මේක මේ වෙනස් කරනවට වඩා පහසුයි මේක පරිවර්තනාත්මකව පාර්ලිමේන්තු මාර්ගය තුලින් අපි ප්‍රතිසංස්කරණ තුලින් සමාජවාදයේ ගොඩනගමු කියලා. ඉතින් සමාජවාදී ව්‍යාපාරයේ මූලික ස්ථාවර දෙක මත බෙදලා ගියා 1890 ගණන් වලින් පස්සේ යුරෝපයේ. වැදගත් වීම ආචාර තිබුණේ මෙතෙන්දී ඇයි අපි ඉගෙන ගන්නෙ අපේ දරුවන්ට මේ සමාජවාදී පිළිබඳව ඇයි ඇය හැදෑරිය යුත්තේ මේ පිළිබඳව. ඒකට පිළිතුරු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් ලිබරල්වාදයේ වගේම සමාජවාදයත් 20වෙනි සියවසේ ලෝකය එහි දේශපාලන ආයතන දේශපාලන චර්යාවන් දේශපාලන භාවිත හැඩගැස්වීමට විශාල ලෙස බලපාලා තියෙනවා. දැන් ලිබරල්වාදය තමයි නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ප්‍රජාතන්ත්‍රයේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන අධිකරණය ඒ වගේ නූතන ලෝකයේ තිබෙන ප්‍රධාන දේශපාලන ආයතන හැඩගැස්වීමට බලපාපු ප්‍රධානම දේශපාලන දුෂ්කවාදී ලිබරල්වාදය දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම සමාජවාදය දැන් ඒ අතින් ලිබරල්වාදයට පමණයි දෙවෙනි වෙන්නේ 20වෙනි සියවසේ ඉතිහාසයේ දේශපාලන ගමන් මඟ දේශපාලන ව්‍යුහයන් වලට බලපෑම් කිරීම තුළින් නිදසුනක් ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට විකල්ප රාජ්‍ය ව්‍යුහයක් රාජ්‍ය මාදලියක් සමාජවාදයෙන් යෝජනා වුණා සමාජවාදී රාජ්‍ය කියලා 1980 ගණන් වෙනතුරු සමාජවාදී රාජ්‍ය මාදලියක් ලෝකයේ තිබුණා. ඒ වගේම ලෝකයේ අද පවතින ඉතාම වැදගත් සමාජීය අපේක්ෂාවක් තමයි ඕනම සමාජ ක්‍රමයක මේ සමාජ සාධාරණත්වයේ තියෙන ඕන කියන එක. සමාජ අසමානතාවයේ ධනවාදී નિસર્ગ સિદ્ધ ලක්ෂණයක්. ඒ සමාජ අසමානතාව වෙනුවට සමාජ සමානත්වය කියන එක. පන්ති භේදය වෙනුවට පන්ති සමානත්වය, පන්ති අතර මිනිස්සු අතර සමානත්වය. ඒතකොට සමාජවාදී දිගින් දිගටම පවතින වැදගත්ම ලක්ෂණය දැන් ලංකාවගේ සමාජයේ තිබෙන එක විශ්වාසයක් තමයි සමාජ සාධාරණත්වයේ තියෙන ඕන සම්පත් සමසේ බෙදී යන්න ඕන සමාජ විෂමතා තියෙන එක හොඳ නෑ සූරාකෑම තියෙන හොඳ නෑ ඊළඟ ජනතාව දුකී භාවයේ තියාගෙන ඉන්න එක හොඳ නෑ ඒක වැරදි ඔය මතය ප්‍රධාන වශයෙන්ම ආවේ සමාජවාදී තුලින් තමයි හොඳයි මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්න දරුවනේ සමා මත දේශපාලන මතවාදයක් ලෙස සමාජවාදී යන්න වැදගත්කම ඊළඟට අපි කතා කරනවා ඒ වගේම දිගු ඉතිහාසයක් තිබෙන මේ ඉතිහාසයේ ග්‍රීක රෝම යුගයේ දක්වා දිවෙන සමුහාණ්ඩුවාදී පිළිබඳව ඒ පිළිබඳව අපි කතා කරමු මාචාර්යතුමනි දැන් ඔබ නිවැරදි කිව්වා වගේ සමුහාණ්ඩුවාදය අප ඉගෙන ගන්න දේශපාලන මතවාද වලින් පැරණිම නැත්නම් දීර්ඝතම ඉතිහාසයක් තිබෙන දේශපාලන මතවාදය තමයි එතකොට සමුහාණ්ඩුවාදය දැන් ඇරිස්ටෝටල් තමයි අපි සලකන්නේ සමුහාණ්ඩුවාදී දර්ශනවාදී චින්තනයේ ආරම්භක ඇදීට ඊට පස්සේ මධ්‍යකාල යුගයේ මැකියාවෙල්ලි ඊට පස්සේ අපි ඉගෙන ගත්ත රූසෝ ඊළඟට 20වෙනි සියවසේ සමුහාණ්ඩුවාදී ඉතා වැදගත් දේශපාලන චින්තනයක් සහ රාජ්‍ය මාදිලයක් හැටියට පවතින දෙයක් දැන් සමුහාණ්ඩුවාදයේ සම්භාව්‍ය දේශපාලන චින්තනයේ තුල මූලික අදහස් දෙකක් තුනක් මත කේන්ද්‍ර කරගත්තු
දර්ශනයකේ ප්‍රධානම අදහස තමයි නිදහස කියන එක. නිදහස කියන්නේ දේශපාලන නිදහස, political freedom. දැන් දේශපාලනීය අය නිරන්තරයෙන් මතුවුණු ප්‍රශ්නයක් තමයි රාජ්‍ය තුල මිනිස්සු සංවිධානය වෙලා ඉන්නේ ඇයි කියන එකට. ඒකට සමෝහාණ්ඩු වාදයෙන් දීපු පිළිතුර තමයි රාජ්‍යයක් තුල නැත්තම් දේශපාලන ප්‍රජාවක් හැටියට මිනිස්සු සංවිධානය වෙලා තියෙන්නේ වෙන කිසි හේතුවක් මත නෙවෙයි, වෙන කරුණක් අරබයා නෙවෙයි, තමගේ නිදහස. පුද්ගලයන් හැටියට දේශපාලන ප්‍රජාවක් හැටියට නිදහස ආරක්ෂා කර ගැනීමට කියන එක. ඔය නිදහස පිළිබඳ අදහස සමෝණවාදී දේශපාලන චින්තනයේ තියෙන කේන්ද්‍රීය අදහසක්. ප්‍රවසි නිදහස. ඒකටම සම්බන්ධ තවත් අදහසක් තිබෙනවා සමෝණවාදී. ඒ අදහස තමයි ප්‍රවසි ක්‍රියාකාරීත්වය කියන එක. දැන් ලිබරල් වාදයයි සමෝණවාදයයි වෙනස් වෙනවා මෙන්න මේ කාරණේදී. දැන් ඇරිස්ටෝටල්ගේ කාලේ ඉඳලම ග්‍රීක පෞර රාජ්‍ය සමයේ ඉඳලම සමෝහාණ්ඩුවාදයෙන් ඉදිරිපත් කරපු අද පවා ඉදිරිපත් කරන ප්‍රධානම අදහසක් තමයි මේ පුරවැසියාගේ තමන්ගේ නිදහස සාක්ෂාත් කරගත හැකි වන්නේ නිදහස රැකගත හැකි වන්නේ ලිබරල් වාදයෙන් කියනවා වගේ තමන්ගේ පුද්ගලික අයිතිවාසිකම් පුද්ගලික අයිතිවාසිකම් භුක්ති විඳීමෙන් නිහඬව සිටීමෙන් නෙමෙයි සක්‍රීය දේශපාලන ජීවිතයකට සම්බන්ධ වීමෙන් කියන එක. අපේ දේශපාලන න්‍යායයේ විශේෂයෙන් සමෝහාණ්ඩුවාදී දේශපාලන න්‍යායයේ මේ අදහස ප්‍රකාශයට පත් කරන දේශපාලන සංකල්පය තමයි පොරවැසි ක්‍රියාකාරීත්වය. නැත්තම් සක්‍රීය පොරවැසිවාදය කියන එක. ඇක්ටිව් සිටිසන්ෂිප් කියලා කියනවා. දැන් අරිස්ටෝටල්ගේ අදහස් වලින් තමයි අදහස පළමුවෙන්ම මතුනේ. ඔහු කියනවා පොරවැසියාගේ ප්‍රධානම කාර්යය තමයි මාජන පරිමණ්ඩලය කියන්නේ දේශපාලන පරිමණ්ඩලයට ගිහිල්ලා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයට ඍජුව සහභාගී වීම. ඔහොන් දැන් ග්‍රීසියේ කාලේ පුරවැසියෝ නීති පැනවීමට, නීති ක්‍රියාත්මක කිරීමට, තමන්ගේ නගරය පරිපාලනය කිරීමට, විදර්ණයේ අධිකරණ කටයුතු වලට සක්‍රිය සහභාගී වුණා. ඕකට කියන්නේ සක්‍රිය පුරවැසි භාවය කියලා. එතකොට දැන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පමා සමෝහාණ්ඩුවාදී න්‍යායෙන් කියන දෙයක් තමයි පුරවැසියන් නිකන් ඉන්න හොඳ නැහැ. මොකද නිදහස කියන එක සෑම විටම නැතිවීමේ අනතුරු සහිත සම්පතක් තමයි. එතකොට රාජ්‍ය විසින්, පාලකයන් විසින්, සමාජය විසින් පවා පුරවැසි නිදහස හානි කරවන්න, අහිමි කරවන්න පුළුවන්. ඒ නිසා පුරවැසියන් නිතරම අවදිව සිටිය යුතුයි. ඇස් දෙක අරගෙන සිටිය යුතුයි. විමසිලිමත් සිටිය යුතුයි. ඒ නිදහස දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමෙන්, සක්‍රීය ලෙස සහභාගී වීමෙන් නිදහස රැක ගැනීමට ක්‍රියා කළ යුතුයි කියන්නේ. එතකොට සක්‍රීය පුරවැසි භාවය තමයි අර පුර සමෝහාණ්ඩුවාදී දේශපාලන න්‍යායේ තිබෙන අනෙක් දෙවැනි වැදගත් සංකල්පය. ඉතින් මම කැමති මාචාර්යතුමනි අපි 1972 ව්‍යවස්ථාවේ සමෝහාණ්ඩුවාදී ජනරජයබ්බාට පත් වුණා. මේ න්‍යායාත්මක පදනම අපි ශ්‍රී ලංකා වැස්රිකේ තියෙන විග්‍රහ කළා. ඔව්. දැන් ඔබ පාවිච්චි කළ වචනේ ජනරජය කියලා. දැන් සිංහල භාෂාවේ සමෝහාණ්ඩුවාදේ නැත්නම් සමෝහාණ්ඩුව රිපබ්ලික් කියන ඉංග්‍රීසි වචනෙට සිංහල වචන දෙකක් තියෙනවා. එක සමෝහාණ්ඩුව, අනිතක ජනරජය. ඔය දෙකම රිපබ්ලික් කියන ඉංග්‍රීසි වචනයට කලින් තිබුණු ලැටින් වචනේ රෙස් පබ්ලිකා කියන අර්ථය දෙකම දෙනවා. කියන්නේ සමූහයේ ප්‍රජාවගේ ආණ්ඩුව තමයි සමෝහාණ්ඩුවාද කියන වචනේ තේරුම. ජනරජය කියන්නේ ජනතාවගේ රාජ්‍යය කියන එක. එතකොට දන්නවා මේ සෝල්බරි ආණ්ඩුකම ව්‍යවස්ථාවට විරුද්ධව ලංකාවේ මතුණු විවේචනවල විශේෂයෙන් වමේ පක්ෂවලින් ගෙනාපු විවේචනයේ තිබුණු ප්‍රධානම දෙයක් තමයි මේ ලංකාවට සෝල්බරි ව්‍යවස්ථාවට ලැබුණේ සම්පූර්ණ නිදහසක් නෙමෙයි අර්ධ දේශපාලන නිදහසක්. මොකද අපේ රාජ්‍ය නායකයා තවමත් බ්‍රිතාන්‍යයේ අර උරුමෙන් රජකම පැවරෙන රජුගණෙක් හෝ රජිනියක් තමයි අපේ රාජ්‍ය නායකයා. ඒ නිසා ලංකාව සමෝහාණ්ඩුවක් කරන්න ඕනේ කියලා, ජනරජයක් කරන්න ඕනේ කියලා. එතකොට 1970 සමග ප්‍රමුණු ආණ්ඩුවත් ඔය මතය පිළිගත්තා. එතකොට එතන සමෝහාණ්ඩුවාදය කියන එක මූලිකම අරමුණ තමයි, මූලිකම අදහස තමයි අපේ දේශපාලන ප්‍රජාවක් හැටියට ලංකාවේ ප්‍රජාවගේ ස්වාධිපත්‍යය මේ ප්‍රජාව සතු ස්වාධිපත්‍යයක් කියන එක. ඒ ස්වාධිපත්‍ය බලය වෙනත් රජ කෙනෙකුගෙන් පැවරෙන
නැත්තම් ඩිරයිව් වෙන ඒ කියන්නේ ව්‍යුත්පන්න වෙන දෙයක් නොවේ කියන එක. ඒක තමයි මූලිකම අදහස 972 දී තිබුණු. දැන් ජනතා පරමාධිපත්‍ය කියන සමෝහණවාදී සංකල්පය නැත්තම් ජනරාජවාදී සංකල්පය ඉතා දියුණු ලෙස ඉදිරිපත් කළේ රූසෝ කියන ප්‍රංශ දාර්ශනිකය. රූසෝ එක පැත්තෙන් සමෝහණවාදී අනෙක් පැත්තෙන් ලිබරල්වාදී දෙකම තිබුණා. එතකොට 72 ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු මූලිකම අදහස තමයි ස්වාධිපත්‍ය තිබෙන ජනතාවගේ කියන එක. ජනතා පරමාධිපත්‍ය නැත්තම් ස්වෛරීභාවය නැත්තම් පරමාධිපත්‍ය කියන වචනයක් තියෙනවා. ජනතාව සතුව තමයි දේශපාලන බලය තිබෙන්නේ. අන්නේ අදහස තමයි 72 දී අපට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන්නේ 78 ත් පවත්වාගෙන යනවා. හැබැයි ඒ වගේම තවත් අදහසක ලංකාවේ නැහැ. ඒ ලංකාවේ 78 ව්‍යවස්ථාවෙන් පස්සේ හඳුන්වා දුන්නා. 72 තිබුණේ නැහැ. දැන් සමෝහන්වාදී මූලධර්මයේ වැදගත් මූලධර්මයක් තමයි රාජ්‍ය නායකයා පරමාධිපත්‍ය බලය හිමි ජනතාව විසින් ඍජුව තෝරා පත් කරගත යුතුය කියන එක. දැන් 72 දී රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමා ජනතාව විසින් ඍජුව තෝරා පත් කරගත්තේ නැහැ. ඒක හඳුන්වා දුන්නේ 78 දී. එතකොට අද තියෙන ලංකාවේ ජනරජ ක්‍රමය තුළ රාජ්‍ය නායකයා අර ජනතාව විසින් ඍජුව තෝරා පත් කරගන්නවා. ඒ සමෝහණවාදයට ඒ තර්කේ ආවේ එකර ඉස්සර රාජාණුක්‍රමයට විරුද්ධව. මොකද රාජාණුක්‍රමේ රාජ්‍ය නායකයා පත් උනේ මෞපිය උරුමයෙන්. නමුත් සමෝහණුක්‍රමය තුළ ජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත් කරගන්නවා ටික කාලයකට. ඉතින් දැන් අපි දැන් ලිබරල් වාදය හා සමෝහණුවාදී මේ එකිනෙකින් වෙනස් වෙන ලක්ෂණය ඇතුළේ අපිට පුරවැසියා හා දේශපාලනය අර ඔබතුමා කලින් කිව්වා වගේ පුරවැසියා හා නිදහස මේ දෙක පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන් නේද සමෝහණුවාදී සම්බන්ධ ඒක මූලික වෙනස්කම් දෙක. නමුත් අපි සැලකිය යුතුයි තවශෙන් සමෝහණුවාදී ලිබරල් වාදී මිශ්‍ර ආණ්ඩුක්‍රම තියෙනවා. දැන් ලංකාව හොඳ නිදසුනක්. ඉන්දියාව ලිබරල් වාදී සමෝහණුවාදී මිශ්‍ර ආණ්ඩුක්‍රමයක්. ඇමරිකාව තමයි ඒ සඳහා ඇති පළමුවෙනි නිදසුන. දැන් ඇමරිකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරේ යුරෝපීය ලිබරල් වාදී සහ යුරෝපීය සමෝහණුවාදී කියන ඒ සම්ප්‍රදාය දෙකම මිශ්‍ර කරමින්. ඒතර ලෝකයේ අද බොහෝ ලංකාවත් ඇතුළු ඉන්දියාවත් ඇතුළු බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ලිබරල් වාදීත් වර්තමානයේ දක්වාම පවතින සමාජවාදී සහ දේශපාලන ධනවාදී සම්මිශ්‍රණයක් ලෙසින් සලකනු ලබන මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳවත් අපි හොඳ විග්‍රහයක් දරුවන්ට දුන්නොත් හොඳයි නේද? ඔව් දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජවාදය වගේම 20 සියවසේ ඉතා වැදගත් දේශපාලන චින්තන ධාරාවක්. ඒ වගේම 20 සියවසේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට සමහර රාජ්‍යවල ස්වභාවය සහ එහි කාර්යයන් නිර්ණය කිරීමට බලපාපු වැදගත් දේශපාලන චින්තනයක්. දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන චින්තන ධාරාවක් හැටියට යම්කිසි ඉතිහාසයක් තියෙන දෙයක්. ඉතිහාසයේ අවධි දෙකක් තිබෙනවා. පළවෙනි අවධිය තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් යුගයේදී එය යුරෝපීය මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයේම ශාඛාවක් ඇටියෙට ඒකෙන් කැඩුණු ධාරාවක් ඇටියට බිහි වුණේ 1880 ගණන්වලදී විතරයි. ඊට පස්සේදී දෙවන ලෝකයුද්ධයෙන් පස්සේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඊට වඩා වෙනස් ඔය යුරෝපයේ ජර්මනිය සහ ස්කැන්ඩිනේවියානු රටවල්වල රාජ්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති මාදිලයක් හැටියට බිහි වුණා. ඔය දෙකේම තියෙන ඔය අවදි දෙකේම තියෙන පොදු ලක්ෂණය තමයි අර ඔබතුමිය කියපු කාරණාව. මොකද මේක ධනවාදයේ සමාජවාදයේ මූලධර්ම එකට සම්මිශ්‍රණය කිරීමක්. ඒක ටිකක් පැහැදිලි කළ යුතු දෙයක්. දැන් අපි සමාජවාදයේ යටතේදී අපට විස්තරාත්මකව කතා කරන්න බැරි වුණා. කාල් මාක්ස් තමයි ඔය නූතන සමාජවාදයේ නිර්මාපකය. කාල් මාක්ස් සහ ඔහුගේ මිතුරා වන ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්. ඒ දෙගොල් ඒ දෙන්නා ඉදිරිපත් කරපු අපිට මාක්ස්වාදී සමාජවාදයේ ඉදිරිපත් කරපු මූලික අදහස තමයි සමාජවාදය කියන අරමුණ සාක්ෂාත් කරගත හැකේ කම්කරුපන්ති විප්ලවයක් තුළින් කියලා. ඒ කියන්නේ විප්ලවය කියන වචනය ඔය මාක්ස්වාදී සමාජවාදයට කේන්ද්‍රීය සංකල්පයක් තමයි. ධනවාදීක මේ පෙරලා දාන්න ඕන පෙරලා දාන්න නම් කම්කරුපන්තියේ නායකත්වයගෙන නැගිටීමක් යුතු සමාජය. ඒ නැගිටීමේ ප්‍රතිඵලයක් හැටියට අලුතෙන් සම්පූර්ණ ධනවාදීක මේ පෙරලලා අලුත් රාජ්‍යයක් බිහි කරන්න ඕන. ඒ අලුත් සමාජවාදී රාජ්‍ය විසින්
ධනවාදී ක්‍රමය නැති කරලා සමාජවාදී සමානාත්මතාවය සාධාරණත්වය ඇති කරන්න ඕනේ කියලා. ඔක මාක්ස්වගේ මතේ තදින්ම හිටියා. නමුත් ඔය අතරෙම යුරෝපීය කම්කරුපන්ති ව්‍යාපාරය විශේෂයෙන් ජර්මනිය වගේ මහද්වීපයේ යුරෝපීය මහද්වීපයේ කම්කරුපන්ති ව්‍යාපාරේ සමහර අය හිටියා නායකයෝ හිටියා ඒගොල්ලෝ ඒ මතේ පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ හිතුවා ඇත්ත වශයෙන්ම මේ මාක්ස් කතා කරන විප්ලවය කම්කරුපන්ති විප්ලවය ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ හිතුවා මේ යුරෝපයේ තිබෙන සමහර ආණ්ඩෝ රාජ්‍යයන් ඊටාම බලසම්පන්නයි කම්කරුවෝ වගේ නැගිට්ටොත් ඊටාම ප්‍රචණ්ඩ ලෙස මේ කම්කරුපන්ති ව්‍යාපාරයේ නැති බංක කරද මාව කියලා විශේෂයෙන් 1871 ඔය කරසිය ඇතුණා වගේ නැගිටීමගේ නැගිටීම මර්ධනය කිරීමෙන් පස්සේ ඒගොල්ලෝ අප මතයක්. එතකොට ඒගොල්ලෝ කිව්වා වඩාත් හොඳ වෙන්නේ මේ විප්ලවය තුලින් නොවේ කම්කරුපන්ති ව්‍යාපාර කම්කරුපන්ති දේශපාලන පක්ෂ දැන් පාර්ලිමේන්තු ක්‍රියාවලියට සහභාගී වෙලා පාර්ලිමේන්තුවේ ඡන්ද මේ ආසන දිනාගෙන ආණ්ඩු බලය ලබාගෙන නැත්නම් ආණ්ඩු බලය නොලබා හරි බලපෑම් තුළින් මේ ප්‍රතිසංස්කරණය කරමු කියන්නේ රිෆෝම්ස් කියලා. ප්‍රතිසංස්කරණ මාර්ගෙන් සමාජවාදී අරමුණු සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඇති සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඒක තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය මුලදී තිබුණ මාක්ස්වාදී ව්‍යාපාරයක් ඇටියෙද පසුව ඒක වෙනස් වුණා. ඒ වෙනස ඇති කිරීමේ ප්‍රධානම තම චින්තකයෙක් තමයි එඩ්වර්ඩ් බර්න්ස්ටයින් කියන මේ ජර්මන් චින්තකයෙක්. ඔහු තමයි ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ආරම්භක චින්තකයෙක් හැටියට සැලකෙන්නේ. එතකොට ඒගොල්ලෝ යර මාක්ස්වාදී සමාජවාදීන් අතර විශාල මතභේදයක් තුළ මේගොල්ලෝ දෙකට කැඩුණා. එතකොට 20 සියවසේ මුලදී තමයි ඔය නූතන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වෙනම ව්‍යාපාරයක් හැටියට කම්කරුපන්ති යුරෝපීය සමාජවාදී ව්‍යාපාරය තුළ බිහි වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේදී 1900 රුසියානු විප්ලවයේ 917 ඇති වෙනකොට අර කැඩුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය දුර්වල වුණා. මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයේ ජයග්‍රහණය කළා. නමුත් දෙමළෝක යුද්ධයෙන් පස්සේදී විශේෂයෙන් ජර්මනිය ෆැසිස්ට්වාදී පරාජය වුණාට පස්සේ ජර්මනිය තිබුණා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තිබුණා ඉස්සර ඉඳලම 1980 ගණන් ඉඳලා. ඒ පක්ෂයේ මත උනා ප්‍රධානම දේශපාලන පක්ෂය ඇතිට. ඒගොල්ලෝ දේශපාලන බලයට ආවා. බලයට වෙලේ ඒගොල්ලෝ යුරෝපය යුද්ධෙන් පස්සේ නැවත ගොඩනැගීමේ යුද්ධයෙන් විනාශ වෙච්ච ජර්මනිය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ ඒගොල්ලෝ කල්පනා කළා අපට ඇත්ත වශයෙන් සම්පූර්ණ ධනවාදී ක්‍රමය යන්නත් බෑ සමාජවාදී ක්‍රමය යන්නත් බෑ ඒ නිසා අපි දෙක මිශ්‍ර කරගත්තු අපි අලුත් දේශපාලන මතවාදයක් දේශපාලන මතවාදයක් අතරින් තිබුණා දේශපාලන අත්හදා බැලීමක් කරමු කියලා. එතකොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එතකොට දෙවන ලෝක යුද්ධ කාලෙන් පස්සේ ජර්මනියේ ස්වීඩනය වගේ ඒ විශේෂයෙන් ස්වීඩනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වුණා. එතෙන්ද උනේ මොකද? ඔහු සම්පූර්ණ සමාජවාදී යන්නේ නැතුව සමාජවාදී යටතේ තිබෙන අර සමාජ සුපසාධනය ඊළඟට රජයේ රාජ්‍ය දේපළ හිමි කර ගැනීම ඊළඟට දේපළ මේ තැන තියන අයගෙන් ටැක්ස් මාර්ගයෙන් අය බදු මාර්ගයෙන් අරගෙන ඊළඟට අපි එකට කියනවා ආදායම් ප්‍රතිව්‍යාප්තිය කියලා. ආදායම් ප්‍රතිව්‍යාප්තියේ සමාජ සුබසාධනවාදී ක්‍රියාමාර්ග ගත්තා. ඊට අමතරව ජර්මනිය පටන් ගත්තා මම මෙවැනි දෙයක්. ඒක තමයි වැදගත් දෙයක. දැන් ජර්මනියේ විශාල කම්කරුපන්තියක් තියෙනවා. ඉස්සර තිබුණේ කම්කරුපන්තිය ධනපතිපන්තිය අතර නිතරම ගැටුම්. එතකොට ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යටතේ හඳුන්වා දුන්න මේ සාමූහික කේවල් කිරීම කියලා. රජයේ මැදිහත් වෙනවා කම්කරුපන්තිය ප්‍රාග්ධන හිමි කර්මාන්ත හිමියන් සමගත් ඔය වැඩි වැටුම් සේවා තත්ත්වයන් සඳහා පුළුවන් තරම් කම්කරුවන්ගේ සුපසාධන වෙනුවෙන් ත්‍රිපාක්ෂික සාකච්ඡා ගිවිසුම් ඇති වෙනවා. එතකොට ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේ ජර්මනියේ දැනට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සෑහෙන දුර්වල වෙලා නමුත් මෑතක් වනතුරු ස්වීඩනයේ තවමත් තියෙන ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. දැන් ලංකාව වගේ රටවල්වලට සෑහෙන දුරට ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී චින්තනය බලපෑවා. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට සෑහෙන දුරට බලපෑවා. ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපෑවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් තිබෙනවා ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් චින්තනය තියෙනවා. ඒත් ලෝකයේ බොහෝ රටවල්වලට ඇති වුණා. මොකද අපිට ධනවාදයේ යන්නත් බෑ සමාජ අර විප්ලවවාදී සමාජවාදයට යන්නත් බෑ. ඒත් ඒ දෙකේම තියෙන අංග හොඳයි කියලා හිතන අංග සම්මිශ්‍රණය කරපු මිශ්‍ර ආර්ථිකය තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් සමාජ ප්‍රශ්න විසඳීම. දැන් මං හිතන්නේ ඉතාම පැහැදිලි වන්නට ඇති ඇයි අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හැදෑරිය යුත්තේ යන්න දරුවනි ඔබට මේ විග්‍රහය තුළින්. මීළඟට මම කතා කරන්න කැමති ෆැසිස්ට්වාදී අපි කතා කළා කලින් ජර්මනිය මේ ඇයි මේ ලෝක යුද්ධ වලින් පස්සේ ගොඩනැගෙන හේතු නැහැටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී
කැමති මහාචාර්යතුමනි මේ ඒක බල මාත් ඒක බලවාදී මත පදනම් වුණු පෞද්ගලික නිදහස අහෝසි කරන ෆැසිස්ට්වාදී පිළිබඳව ඒ කුමක් ද යන්නත් ඇයි අපි ඉගෙන ගත යුත්තේ යන්නත් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අපි මෙතෙක් කතා කරපු ලිබරල් වාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සමෝහාණ්ඩුවාදය. සසමකට අනෙකුත් ඉදිරි කාලේ කතා කරන්න මතවාද ගැන කතා කරන්න තේවයින් පාඩම් ඉගෙන ගන්න. සාධනීය පාඩම් ඉගෙන ගන්න. නමුත් ෆැසිස්ට්වාදය ගැන අපි ඉගෙන ගන්න ඒ වගේ සාධනීය පාඩම් ඉගෙන ගන්න නොවේ. නිෂේධනීය පාඩම් ඉගෙන ගන්න. නමුත් ඉගෙන ගත යුතුයි. එතකොට අපි බලන්න ඕන මොනවද මේ නිෂේධනීය පාඩම්? ඇයි අපි ඔය ඉගෙන ගන්න කියන එක. දැන් ෆැසිස්ට්වාදයත් 20 වෙනි සියවසේ බිහි වුණු ඉතාම බලසම්පන්න නිෂේධනීය ලෙස බලසම්පන්න දේශපාලන මතවාදයක්. හැබැයි ඒක පැවතුණා ඉතාම බලසම්පන්නව දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී. ෆැසිස්ට්වාදයේ බිහි වුණේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඉතාලියේ තමයි. ඒ ඊට පස්සේ ජර්මනියේ දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී ඉතාලිය ප්‍රබල ලෙස ජර්මන් රාජ්‍ය බලයකට ෆැසිස්ට්වාදී පක්ෂ සුප්‍රසිද්ධ හිට්ලර් තමයි ඒ ප්‍රධාන ප්‍රකාශකයා. මොසොලිනි තමයි ඉතාලියේ එහි පටන් ගත්තේ. දැන් ෆැසිස්ට්වාදයේ බිහි වුණේ සමාජවාදයටයි ලිබරල්වාදයටයි දෙකටම සම්පූර්ණ පසමිතුරු පරසතුරු විදිහට තමයි. ඒ බිහි වුණේ ඉතාලියේ බිහි වුණේ 920 දන්වල අග කාලෙදී මොසොලිනි යටතේ. දැන් ඉතාලියේ පණිවිඩ යුද්ධයෙන් පැරදිලා විශාල ලෙස අර පරිහාන අර්බුදයකට මුහුණ දුන්න තත්ත්වයක් තුළ ඒ විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගයක් හිටක තමයි ඉතාලියේ ෆැසිස්ට්වාදයේ බිහි වුණේ. ඒක පස්සේ ජර්මනි හිට්ලර් ඒක ආදර්ශයට අරන් ජර්මනි අලුත් අපොලොත් අලුත් වචනේ තමයි නර්සිවාදය කියන එක. නර්ස කියන වචනේ තේරුම තමයි නැෂනල් සෝෂලිසම් ජාතික සමාජවාදය කියන අර්ථය. ඒක ජර්මන් වචන වලින් හදලා තමයි නර්සි නාසි කියලා සිංහලෙන් කියන්නේ. ඒක නර්ස කියලා ජර්මන් භාෂාවෙන් විචාරණය කරන්නේ. දැන් ඒකට ප්‍රධානම දෙයක් තමයි මම කලින් කිව්වා වගේ ප්‍රධානම මතවාදීමේ අංගය තමයි ධනවාදය සහ සමාජවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම. ඊළඟට දේශපාලන ධර්මයක් හැටියට ෆැසිස්ට්වාදය පදනම් වුණා අත්‍යන්ත රණවාදය, අත්‍යන්ත ජාතිකවාදය සහ දේශප්‍රේමය සහ අත්‍යන්ත ප්‍රචණ්ඩ භාවය කියන ලක්ෂණ තුන පදනම් කොටගෙන. දැන් ඔබ පාවිච්චි කළා ඒක බලවාදය කියන වචනේ මේ රාජ්‍ය හඳුන්වා දෙන්න. කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ටෝටලිටේරියන් කියලා. දැන් ෆැසිස්ට්වාදය හඳුන්වා දුන්නෝ රාජ්‍ය මාදිලිය තමයි ඔය ඒක බලවාදී රාජ්‍ය මාදිලිය. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි සමාජවාදයට විරුද්ධයි. ඒක බලවාදී රාජ්‍ය මාදිලිය තියෙන ලක්ෂණය තමයි දේශපාලන බලය සමාජයේ තියෙන සියල්ලම එකම ආයතනයක් තුළ එකම පුද්ගලයෝගේ අත ඒක රාශි වීම. දැන් හිට්ලර් කියන නායකයා බිහි වුණේ දැන් හිට්ලර්ට ඒ කාලේ ජර්මන් භාෂාවෙන් පාවිච්චි කරපු වචන තමයි ෆෝරර් කියලා. ෆෝරර් කියන වචනේ තුනම තමයි අපේ මේ අති ගෞරවනීය නායකයා කියන එක. ඒතර නායක වන්දනය සහ රාජ්‍ය වන්දනය කියන දෙකම ෆැසිස්ට්වාදයේ ලක්ෂණයක්. ඒතකොට ෆැසිස්ට්වාදයේ අපි ලිබරල් වාදය ගැන කතා කරද්දී ලිබරල් වාදයේ අපට ඒක කතා කරන්න බැරි වුණා. නමුත් ලිබරල් වාදයේ තියෙන එක මූලික ධර්මයක් උගන්වන ධර්මයක් තමයි පුද්ගලික නිදහස. ෆැසිස්ට්වාදයේ පුද්ගලික නිදහස පිළිබඳ සංකල්පයක් නැහැ. ඒ කියන්නේ පුද්ගලයා තම නිදහස සාක්ෂාත් කරගන්නේ තමන්ගේ අයිතිවාසිකම් මත නෙමෙයි රාජ්‍යයට අවනත වීමෙන් සහ නායකයාට අවනත වීමෙන්. ඒ වගේම ජර්මන් ෆැසිස්ට්වාදයේ තියෙන එක තව දෘෂ්ටිමය අංග ලක්ෂණය තමයි අත්‍යන්ත ජාතිවාදය. ඒකට ජර්මන් වර්ගවාදය. ඒ වර්ගවාදය තුළ ජර්මන් ජාතිය තමයි ලෝකයේ තියෙන උතුම්ම ආර්ය ජාතිය කියලා. ඒගොල්ලෝ ආර්ය කියන වචනයත් පාවිච්චි කළා. ආර්ය. එතකොට ඒ ජාතියට තමයි ලෝකයේ උතුම්ම ආර්ය ජාතිය වන ජර්මන්වරුන්ට තමයි මුළු ලෝකය පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිය තියෙන්නේ කියලා ඒගොල්ලෝ විශ්වාස කළා. ඒ විශ්වාසය මත පදනම් වෙලා තමයි ඔවුන් යුද්ධය තුළින් කල්පනා කළා පළමුව යුරෝපය අල්ලගෙන පස්සේ ලෝකෙම අල්ලගන්න. එතකොට එම රණවාදය තුළින් ආපෝ එක තවත් අදහසක් තමයි ෆැසිස්ට්වාදී ධර්මයේ තියෙන තවත් අදහසක් තමයි මේ ප්‍රචණ්ඩත්වය සහ භීෂණය දේශපාලන අවියක්ෂ භාවිතා කිරීම. එතකොට ඒගොල්ලෝ ඉතාම දැඩි ලෙස රණවාදයත් ආවේ අර ප්‍රචණ්ඩත්වය සහ භීෂණය දේශපාලන අවියක්ෂ ලෙස පාවිච්චි කිරීම. එතකොට
ඔය ෆැසිස්ට්වාදී චින්තනය ස්පාඤ්ඤයටත් ගියා. පස්සේ ජපානයටත් ආවා. නමුත් අර ලෝක යුද්ධයේදී දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදී ජර්මනිය පරාජයට පත් වුණාට පස්සේ ෆැසිස්ට්වාදී නිල වශයෙන් අවසානයට පත් වුණා. නමුත් ලෝකයේ දැනුත් ඉන්නවා වර්ගවාදී කොටස් ඇමරිකාව ඉන්නවා, ජර්මනිය ඉන්නවා, බ්‍රිතාන්‍ය ඉන්නවා, ස්පාඤ්ඤයත් ඉන්නවා. ඒ වර්ගවාදී කොටස් ෆැසිස්ට්වාදී මතයේ දරණ අය. අප ෆැසිස්ට්වාදය අපි සලකන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමක්, අමතක කළ යුතු නපුරු සිහිනයක් ලෙස තමයි ෆැසිස්ට්වාදය ගැන සලකන්නේ. එතකොට අපි ෆැසිස්ට්වාදය ගැන දේශපාලන විද්‍යාවේ ඉගෙන ගන්නේ මේක 20 වෙනි සියවසේ ලෝක දේශපාලනයට විශාල ලෙස බලපෑමක් කළ, නමුත් අපි ප්‍රතික්ෂේප කළ යුතු දේශපාල බැහැර කළ යුතු දේශපාලන ධර්මයක් ලෙස තමයි ඒක අපේ උරුමයේ කොටසක් හැටියට මිනිස්සුය සලකන්නේ නැහැ ෆැසිස්ට්වාදය. එමනම් ඔබට මේ පිළිබඳව පැහැදිලි වන්නට ඇති අපි තවත් වැදගත් මාතෘකාවකට යන 19 වෙනි සහ 20 වෙනි සියවස්වල වර්ධනය වුණු ප්‍රධාන මතවාදයක් පිළිබඳව මම හිතන්නේ නූතන ලෝකයේ තේරුම් ගැනීමට, නූතන ලෝකයේ දේශපාලන ඉතිහාසයේ නූතන ඉතිහාසයේ ගමන් මඟ තීරණය කිරීමට මම හිතන්නේ මේ මතවාදයේ බෙහෙවින් බලපාලා තියෙනවා. ඒ තමයි ජාතිකවාදය. මේ පිළිබඳව අපි කතා කරමු නේද මහාචාර්යතුමනි? ඔය ජාතිකවාදය 18 වෙනි සියවසේ සිට කියන්න පුළුවනේ නූතන ලෝකයේ දේශපාලන ගමන් මඟ තීරණය කිරීමට බලපාපු ඉතාම වැදගත්, ඔබ නිවැරදි කිව්වා වගේ ඉතාම වැදගත් දේශපාලන මතවාදයක්. අපි කලින් පාඩමේ කතා කළා මේ ජාතික රාජ්‍ය ගැන, නූතන ජාතික රාජ්‍ය. එතකොට නූතන ජාතික රාජ්‍යත් එක විදිහකට කියන්න පුළුවන් මේ ජාතිකවාදී චින්තනයේම නිර්මාණයක් කියලා. මොකද එක ජාතිකට එක රාජ්‍යයක් ඉමෙන්න ඕනේ කියලා මේ මතයාවේ ජාතිකවාදී. මොකද්ද මේ ජාතිකවාදී කියලා කියන්නේ? ජාතිකවාදී කියලා කියන්නේ ජාතියක් පිළිබඳව හැඟීමක්, විඥානයක් නිර්මාණය වී තිබීම තමයි. ඊළඟට ජාතියක් පිළිබඳව ඇතිවන මේ විඥාණයෙන් ප්‍රකාශයට පත්වන තව අදහසක් තමයි එම ජාතියක් ලෙස සලකනු ලබන ප්‍රජාවට දේශපාලන අයිතිවාසිකම් තියෙනවායි කියලා. ඒ දේශපාලන අයිතිවාසිකම් වලින් වැදගත්ම දේශපාලන අයිතිය තමයි නිදහස් රාජ්‍යයක් නැත්නම් දේශපාලන ස්වාධීනත්වය, දේශපාලන ස්වෛරීත්වය තිබිය යුතුයි කියන එක. දැන් දේශපාලන විද්‍යාව තුළ නොයෙකුත් ප්‍රවේශ තිබෙනවා ජාතිකවාදය කියන එක පිළිබඳව. ඒක තේරුම් ගැනීමේදී ඒක තමයි අපේ නිර්දේශ පත්‍රයේ ඇති ඒක නිකුත් ප්‍රවේශ. නමුත් ඔබ මගෙන් අහන්නේ ජාතිකවාදී මතවාදයේ පිළිබඳව. මතවාදය. ජාතිකවාදී මතවාදය ගැන අපි කතා කිරීමේදී අපට වැදගත් වෙනවා තේරුම් ගැනීමට එය නූතන ජාතිකවාදී මතවාදී යුරෝපයෙන් මතුණයි කියන එක, විශේෂයෙන් 18 වෙනි සියවසේදී. දැන් ලංකාව වගේ රටවල් වලටත් නූතන ජාතිකවාදී අදහස් ඇවිල්ලා තිබෙන්නේ ඒ යුරෝපීය ජාතිකවාදයේ පිළිබඳව අදහස් වල ව්‍යාප්තිය කොටසක් හැටියට තමයි. එතකොට ජාතිකවාදයේ මූලික වශයෙන්ම දෘෂ්ටිමය වශයෙන් මෙන්න මේ වගේ උපකල්පන මත පදනම් වෙලා තියෙනවා. එක තමයි ජාතිය කියන එක යම්කිසි පොදු අනන්‍යතාවක් තිබෙන සාර්ව ප්‍රජාවක් කියන අදහස. එතකොට ජාතියක් පිළිබඳ විඥානයක් ඇති වෙන්න නම් සහ ඒ විඥානයේ දේශපාලන වශයෙන් ප්‍රකාශයට පත්වන්න නම් අර ඒ ජාතිය කියන ඒ සාමූහිකත්වයට අයත් වන සමාජිකයන්ගේ පොදුභාවයක් තිබෙන්න ඕන. එතකොට ජාතිකවාදී මතවාදයෙන් කියන දෙයක් තමයි ඒ පොදුභාවය යනු ජාතික අනන්‍යතාවය කියන එක. එතකොට ජාතිකවාද මතවාද වලින් ප්‍රකාශයට පත්වෙනවා ප්‍රජාවන්ට මේ මොනවද Taman සමාජිකයන් එකිනෙකා පොදුවේ බැඳ තබන මේ අනන්‍යතාවෙන් මොනවද කියලා. එතකොට ජාතිකවාදී මතවාද වලින් කියනවා භාෂාව, ආගම, සංස්කෘතිය නැත්නම් ප්‍රාදේශීය පොදු බව, ඒ වගේ පොදු අනන්‍යතාවයක් මත Taman සියලු දෙනාගේම පොදු භාවයක් තියෙන වායකේන සලකන ප්‍රජාවකට ඒ පොදු භාවයේ පිළිබඳ විඥාණය ලබා දෙන්නේ. නැත්නම් ඒ පොදු භාවයේ පිළිබඳ වැටහීම ලබා දෙන්නේ. නැත්නම් ඒ ලෝක දෘෂ්ටිය ලබා දෙන්නේ ජාතිකවාදයේ විසින්. ඒක තමයි ජාතිකවාදයේ ප්‍රධානම කාර්යය. ඊළඟ ජාතිකවාදයේ එතනින් නවතින්නේ නැහැ. දේශපාලන මතවාදයක් ඇතුළේ. එතකොට කියනවා අර පොදු අනන්‍යතාවයක් තිබෙන, පොදු භාවයක් තිබෙන
ඒ ප්‍රජාවට පොදු දේශපාලන ඉරණමකුත් තිබුණා කියලා. එම දේශපාලන ඉරණම මොකද්ද? මා කලින් කිව්වා වගේ ප්‍රධානම ඉරණම තමයි වෙනම ස්වාධීන පරමාධිපත්‍යයක් සහිත ස්වෛරභාවයක් සහිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම. හරිද? එතකොට රාජ්‍ය ඒ තමයි ජාතික රාජ්‍ය කියන අදහස එන්නේ. ජාතිය රාජ්‍ය රාජ්‍ය ජාතිය කියන සමීකරණය තුල. තුන්වෙනි ලක්ෂණයක් තියෙනවා. ජාතිකවාදී තුලින් තව දෙයක් කරනවා. ලෝකයේ ප්‍රජාවන් එකිනෙකා වෙන් කරනවා ඔය ජාතික අනන්‍යතාවය මත. ජනවාර්ගිකත්වය මත අනන්‍යතාවය මත වෙන් කරනවා. එතකොට ඒක දේශපාලන ප්‍රජාවන් එකිනෙකාවගෙන් මේ ඒ කියන්නේ එකිනෙකාගෙන් නිර්ණායකව වෙන් කරන සාධකයක් බවට ජාතිකවාද ක්‍රියා කරනවා. ඒ වගේම ජාතිකවාදවල කාර්යයන් මොනවද? ඒකත් වැදගත්. ඒතකොට ජාතිකවාද මතවාද වලින් කරන වැදගත්ම කාර්යය තමයි යම්කිසි විසිරී තිබෙන ප්‍රජාවකට තමන්ට එක සමාන ඉතිහාසයක් තිබෙනවා, උරුමයක් තිබෙනවා, හරිද? ඒ වගේම එක සමාන ඓතිහාසික ස්මරණයක් තියෙනවා, එකම භාෂාවක් කතා කරනවා, එකම ආගමක් අදහනවා, එකම ප්‍රදේශක ජීවත් වෙනවා කියලා අර පොදු බව ලබා ගැනීම. ඒක එකක්. ඒ පොදුමම සදාවශ්‍ය විඥානය ලබා දීම, වැටහීම ලබා දීම. ඒ විතරක් නෙමෙයි. මේ ඒ පොදු බව තමන්ට හැඟෙනවා කියන ප්‍රජාව දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා මෙහෙයවීමට. දැන් 20 වෙනිසියවස්සේ 19 වෙනිසියවස්සේ සිදු වුණ දේවල් තමයි ඔය ජාතික අරගල කියන ඒවා. ජාතික නිදහස් සටන් කියලා දේවල් සිදු වුණානේ. ඒ ජාතික හැම ඒ ජාතික නිදහස් අරගල හැම එකදීම ඒ ජනයා දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා මෙහෙවනු ලැබූ ප්‍රධානතම මතවාදී බලවේගය තමයි මේ ජාතිකවාදී ජාතික විඥානය. ඒක තමයි දැන් 19 වෙනි සියවසේ 21 වෙනි සියවසේ ලෝක ඉතිහාසය බැලුවාම ලෝකයේ ජනතාව වැඩිම ප්‍රමාණයක් ජීවිත පූජා කරලා තියෙන ජීවිත පරිත්‍යාග කරලා තියෙන ඉලක්කය තමයි ওই ජාතිකවාදී විසින් හඳුන්වා දෙනවා ජාතිය නිදහස පිළිබඳ ඉලක්කය. ඒ කියන්නේ ওই ජාතිකවාදී ජාතික රාජ්‍ය ජනවාර්ගික ජාතික ජනවාර්ගික දෙකක් ඒක දෙකක් අපි ඒ වෙනසත් පැහැදිලි කර යුතුයි. දැන් ඒ වගේම ජාතිවාදී සහ ජාතිකවාදී දැන් ජාතිකවාදී සහ ජාතිවාදී කියන වචන දෙක අපි නිර්දේශ පත්‍රයේ සහ මම හිතන්නේ ගුරුවත් පොතේ වෙන් කරලා තියෙන එක තේරුම් ගැනීම ඉතා වැදගත්. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නැෂනලිසම් කියන එකට තමයි අපි ජාතිකවාදී කියන්නේ. එතන උගක් වෙලාවට අර ජාතික ස්වයං තීරණ අයිතිය සහ රාජ්‍යයක් ජාතික රාජ්‍යයක් පිළිබඳව අදහස තිබෙන ජාතිකවාදයට තමයි අපි නැෂනලිසම් නැත්නම් ජාතිකවාදී කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා රේසිසම් කියලා තියෙනවා. රේසිසම් කියලා කියන්නේ වර්ගවාදී කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජාතිය තමයි ඊටම උසස් අනිකුත් සියලුම ජාතීන් පහත් කියලා සැලකීම තමයි ඒ විඥාණය, ඒ විශ්වාසය, ඒ මතවාදය තමයි ජාතිවාදී කියලා කියන්නේ. රේසිසම් කියලා. දැන් අපි ෆැසිස්ට්වාදය ගත්තාම මේ වගේ ජාතිවාදී කියලා. ඇමරිකාවේ නැත්තම් අප්‍රිකාවේ තිබුණු දකුණු අප්‍රිකාවේ තිබුණු සුදු වර්ණවාදී ඒ වගේ ජාතිකවාදයක්. නමුත් අපි ජනවාර්ගිකත්වය කියන්නේ එත්නිසිටි කියන ඔය 1970 ගණන් වල විවහාරයට පැමිණි සමාජ විද්‍යාත්මක වචනෙන්ද දෙන සිංහල වචන තමයි. ජනවාර්ගිකත්වය කියලා කියන්නේ දැන් අපි ජාතියක් හැටියට සැලකන විශාල ප්‍රජාවක් අතුරත ලංකාවේ ඉන්නවා වාර්ගික කියන වෙනම අනන්‍යතාවයක් තියෙන කණ්ඩායම. භාෂාමය අනන්‍යතාවයන්, ආගමික අනන්‍යතාවයන්, ඓතිහාසික අනන්‍යතාවයන් තියෙන සිංහල, දෙමළ, මුස්ලිම් ඉන්දියාවේ නම් ඒ වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ජන වර්ග කියලා හඳුන්වන්නේ අන්නේ කොටස් වලට. එතකොට අපිට කියන්න පුළුවන් නූතන ජාතික රාජ්‍යයක් තුල ඉන්න අර ජාතිය සමන්විත වෙනවා මේ ජන වර්ග ගණනාවකින් කියලා. ඒ නිසා තමයි අපේ ගුරුවත් පොතේ එක තැනක කියලා තියෙනවා මේ ජාතිකවාදයේ අපිට කොටස් දෙකකට වර්ග දෙකකට බෙදන්න පුළුවන් කියලා ජාතික රාජ්‍ය ජාතිවාදයේ සහ සෝරි ජාතික රාජ්‍ය ජාතිකවාදයේ සහ ජනවාර්ගික ජාතිකවාදයේ. එතකොට අපි ශ්‍රී ලාංකික ජාතිකවාදයේ කියවනම් මේක ජාතික රාජ්‍ය ජාතිකවාදයේ. අපි සිංහල ජාතිය, දෙමළ ජාතිය කියලා කියනවනම් ඒක ජනවාර්ගික ජාතිකවාදයේ. ඒක තමයි වෙනස. මහත්මයා ඔබට හොඳින් පැහැදිලි වෙන්නේ නැති දරුවනි ජාතික වාදී පිළිබඳව අපි කතා කරමු. අපි තවත් වැදගත් මාතෘකා දෙකක් පිළිබඳව අපට අවධානය යොමු කරන්න සිදු වෙනවා. මොකද අපි මේ නව විෂය නිර්දේශයේට අලුතින් හඳුන්වා දීපු දේශපාලන මතවාද දෙකක් පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්න කැමති මහාචාර්යතුමනි මේ නිරාගණිකවාදී පිළිබඳව
මං හිතන්නේ අපි පැහැදිලි විග්‍රහයක් අපේ දරුවන්ට දුන්නොත් හොඳයි. දැන් නිරාගමික වාදය නව නිර්දේශ පත්‍රයට නව නිර්දේශ පත්‍රය තුල හඳුන්වා දුන්නු එක අලුත් මාතෘකාවක් ලංකාවේ මේ දේශපාලන විද්‍යා නිර්දේශ පත්‍රය. තව එකට හඳුන්වා දෙන්න හේතුව තමයි ඒක හේතුව කතා කරන්න කලින් අපි බලමු නිරාගමික වාදය කියන්නේ මොකක්ද කියලා. දැන් නිරාගමික වාදය කියන්නේ සිංහල වචනයක සාපේක්ෂ වචන සිංහල වචනය මේ සාපේක්ෂ වචන අලුත් සිංහල වචනයක්. ඒ වචනේ හරි ගස්සල තිබෙන්නේ මේ සෙකියුලරිසම් කියන ඉංග්‍රීසි වචනෙට. දැන් ඉංග්‍රීසි වචනෙට සිංහල භාෂාවේ 950 ගණන්වල ඉඳලා තව වචන දෙකක් පාවිච්චි කළා. එක තමයි ලෝකායතවාදී කියන එක. ලෝකායතවාදී කියන එක ඉන්දියාවේ දර්ශන සම්ප්‍රදාය තුළ තිබෙන ඔය නිරාගමික වාදෙම ලෝකායතවාදී කියලා ඉන්දියාවේ කිව්වා. අනිත් එක තමයි ලෞකිකවාදය. කියන්නේ සෙකියුලර් කියන ඉංග්‍රීසි වචනේ ලෞකික කියන වචනේ තියෙනවා. දැන් මෙතන නිරාගමික නිර්ආගමික. දැන් ඕකෙන් අදහස් වෙන්නේ ආගම් විරෝධය කියන එක නෙමෙයි. ලංකාවේ මම හිතන්නේ සමහර අය අතර වැරදි විශ්වාසයක් තියෙනවා නිරාගමික වාදය කියන්නේ ආගම් විරෝධවාදය කියලා. ඒත් වශයෙන් අර්ථය ඒක නෙමෙයි. ආගම් නිරාගමික වාදය කියන සංකල්පය අපේ රටේ අඩුවෙන්ම තේරුම්ගෙන ඇති. නමුත් ලංකාවේ දේශපාලනයට ඉතාම දැඩි ලෙස සම්බන්ධ වචනයක්. හරි. දැන් නිරාගමික වාදය කියන වචනේ සංකල්පයේ අර්ථය තමයි රාජ්‍ය සහ දේශපාලනය එකිනෙකට කලං කලවම් නොකර රාජ්‍ය සහ ආගම රාජ්‍ය සහ ආගම එකිනෙකට කලවම් කර වෙන්නේ නැතුව වෙන වෙනම තිබිය යුතුයි කියන අදහස තමයි ඒක මූලික අදහස. රාජ්‍ය සහ ආගම නැත්නම් ආගම සහ දේශපාලනය. දැන් ලෝකයේ අද තිබෙන ප්‍රධානතම දේශපාලන තේමාවක් තමයි ලෝකෙ තිබෙන දේශපාලන ගැටුම් වල ප්‍රධානතම ලක්ෂණයක් තමයි ඔය දේශපාලනය සහ ආගම නැත්නම් රාජ්‍ය සහ ආගම. ආගම දේශපාලනයට ගිහිල්ලා තිබෙනවා දේශපාලනය ආගමට ගිහිල්ලා තිබෙනවා. ඊළඟට ආගමික ගැටුම් ලෝකේ දැන් ගත්තොත් යුරෝපයේ ගත්තත් මැද ප්‍රදේශයේ ගත්තත් ඉන්දියාව ගත්තත් ලංකාව ගත්තත් ආගමික ගැටුම් අපේ දේශපාලන පරිවර්තනයේ දේශපාලන ක්‍රියාමාර්ග වල ප්‍රධානම තේමාවක්. ඒතර දැන් නිරාගමික වාදය කියන නැත්නම් සෙකියුලරිසම් කියන සංකල්පෙන් එක්තරා අපට දෘෂ්ටිපතයක් හඳුන්වා දෙනවා කොහොමද මේ ආගම සහ රාජ්‍ය අතර ආගම සහ දේශපාලන අතර තියෙන සම්බන්ධතාවය තේරුම් කරන්නේ කෙසේද විග්‍රහ කරන්නේ කෙසේද කියන එක. එතකොට ඔය නිරාගමික වාදය කියන සංකල්පයේ ඓතිහාසික මූලයන් දෙකක් තිබෙනවා. එකක් තමයි යුරෝපීය මූලය. ඒක 1700 ගණන්වල ප්‍රබුද්ධවාදී චින්තනය. ආපෝ චින්තනය. අනිත් එක තමයි මේ අපේ බොහෝ දෙනා අමතක කරන දකුණු ආසියාතික නිරාගමිකවාදී චින්තන සම්ප්‍රදාය. ඒක යනවා ධර්මාශෝක රජුගේ දක්වා. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පදනම් වෙච්ච ඉන්දියාවේ නවීන නූතන දේශපාලන චින්තනයට ඔය ගාන්ධි නේරු වගේ අය ඉදිරිපත් කරපු සර්වපල්ලි රාධාකෘෂ්ණන් වගේ අය ඉදිරිපත් කරපු දේශපාලන චින්තනයට සම්බන්ධ වෙලා තියෙන අර ඉන්දියානු සම්ප්‍රදාය තුළ ධර්මාශෝක රජුගේ සිට අර බුද්ධ බෞද්ධ සහ හින්දු සමහර හින්දු සම්ප්‍රදායන් තුලත් තිබෙන නිරාගමික වාදය තමයි ඉන්දියාවේ තිබෙන්නේ. ඉන්දියාවේ ව්‍යවස්ථාවට අවිලා තිබෙන්නේ. එතකොට අපි ඔය දෙකම ඉගෙන ගත යුතුයි. යුරෝපීය ලිබරල් වාදී නිරාගමික වාදයක් තියෙනවා, සමාජවාදී නිරාගමික වාදයක් තිබෙනවා, ඒ වගේම ඇමරිකානු නිරාගමික වාදයක් තිබෙනවා, ප්‍රංශ නිරාගමික වාදයක් තිබෙනවා, ඉන්දියානු නිරාගමික වාදයක් තියෙනවා. ඒක මේ ලංකාවෙත් ඔක වැදගත් මාතෘකාවක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ප්‍රතිසංස්කරණය කරන්න ගිය හැම අවස්ථාවකම 1972 දී 1978 දී ඊළඟට මේ පහුගිය අවුරුදු කිහිපය තුල ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තු කමිටු ගණනාවක් ඇති කළා තියෙන හැම එකදීම මෙය තේමාවක් හිටියට ආවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කොහොමද නිර්ණය කළ යුත්තේ රාජ්‍ය සහ ආගම අතර සම්බන්ධය. ඒ නිසා මේක ලංකාවේ දේශපාලනය තේරුම් ගැනීමට ඉතාම වැදගත් ප්‍රයෝජනවත් මාතෘකාවක් තමයි. කියන්නේ නිදහස ආගමික නිදහස අහෝසි වීමක් නෑ නෑ ආගමික සමාජවාදීදී පෙන්වලා දෙන්න දෙන්නේ නෙමෙයි දෙතර තියෙන ආගම හා සම්බන්ධ දැන් ලිබරල් වාදී නිරාගමික සම්ප්‍රදාය සමාජවාදී නිරාගමික සම්ප්‍රදාය දෙකක් දැන් නිරාගමික වාදී පිළිබඳ සමාජ මේ ලිබරල් වාදී සම්ප්‍රදාය පටන් ගත්තේ යුරෝපයේ පළවෙනි ප්‍රකාශකයා තමයි ජෝන් ස්ටුවර්ට් මිල්
ඔහු ඉදිරිපත් කළ ප්‍රධානම අදහස තමයි නිරාගමිකවාදය ආගම් කිහිපයක් තියෙන සමාජයක රාජ්‍ය එක ආගමක් සමග අනන්‍ය වෙන්න ඕන නැහැ රාජ්‍ය හැම ආගමකටම එක සමානව සලකන්න ඕන කියන එක ඒක තමයි ප්‍රංශටත් ගියේ ඒක තමයි ඇමරිකාවටත් ගියේ ඉතින් ඇමරිකාව ඇමරිකානු රාජ්‍ය ව්‍යවස්ථාවෙන් කියලා කියනවා පැහැදිලිවම රාජ්‍යය ආගමයි වෙන් කරනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවේ සමාජය තුළ ක්‍රිස්තියානි නිකාය ගොඩාරයක් තියෙනවා ඇමරිකාවේ ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් බ්‍රිතාන්‍යෙත් ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා නමුත් රාජ්‍ය ආගම් තහනම් කරන්නේ නැහැ ආගම් වලට ඒකෙන් කියන්නේ රාජ්‍ය ආගමට මේ මැදිහත් වෙන්නේ නැහැ ආගමේ ප්‍රශ්න විසඳන්න රාජ්‍ය යන්නේ නැහැ ඒ කියන්නේ රාජ්‍යයට රාජ්‍යත් ආගම් සමග කිසිම තනි ආගම සමග අනන්‍ය වෙන්නේ නැහැ ඒක පළවෙනි අදහස දෙවෙනි අදහස තමයි රාජ්‍ය හැම ආගමකටම එක සමානව සලකනවා කියන එක රාජ්‍ය හැම ආගමකටම එක සමානම සලකනවා කියලා. එතකොට ඉන්දියානු සම්ප්‍රදාය තුළ ධර්මාශෝක රජතුමාගේ ඉත පැවත සිට මැත දක්වා ඉන්දියාවේ පැවතෙන එකත් ඔය මූලික සංකල්ප දෙක තියෙනවා. එකක් කියනවා සර්ව ධර්ම සමභාවතා අනිත් එක කියනවා ධර්ම සමප්‍රේක්ෂතා කියන එක. සර්ව ධර්ම නිරපේක්ෂතා. Sorry. සර්ව ධර්ම නිරපේක්ෂතා. සමභාවතා සහ නිරපේක්ෂතා. සර්ව ධර්ම නිරපේක්ෂතා කියල කියන්නේ ආගම කියන්නේ එකකට यूरोपीय लिबरल संप्रदाय इंडियानु संप्रदाय सह समाजवादी निरागमिकवादे तमाय आगमट समाजवादी क्रमे इडक नैति हेतु मार्क्सवादी संप्रदाय आगम विवेचना विषय कथोलिक आगम यूरोपे लिबरल संप्रदाय කතෝලික ආගම බොහොම මේ දේපල හිමි සමාජ පන්තියෙන් රාජාණ්ඩුව සමගන්නන් වෙලා බොහොම මහජනය පීඩා කරන බලවේගයක් බවට පත් කරලා තිබුණේ. ඒ නිසා තමයි සමාජවාදයේ තුල ආගම පිළිබඳ විවේචනයක් ආවේ. නමුත් ආගම ප්‍රතික්ෂේප කිරීමක් එතන නැහැ. එතන ඇති කළ තියෙන්නේ සම ආගම් වලට පවතින පුළුවන් වෙන සමාජවාදී රාජකමය තුල රාජ්‍යයේ අවසරය ඇතුව පමණයි කියන. නමුත් නිරාගමික වාදයේ තුල කියවෙන්නේ මේ ස්වාධීන ආයතන විදිහට පවතිනවා. ඒක ලිබරල් ලිබරල් නිරාගමික ආයතන නිරාගමික වාදයේ තුල කියන්නේ ඕනම ආගමකට නිදහසව පවතින්න පුළුවන්. හැබැයි ආගම පුද්ගලයන්ට වෙනස්කම් කිරීමට පාවිච්චි කරන්නත් බෑ. ඔක ඉන්දියාවේ මූල ධර්මයේ තියෙනවා. ආගම මත කිසිම පුරවැසියෙකුට වෙනස්කම් කිරීමට රාජ්‍ය ඉදිරිපත් වෙන්නේ නැහැ කියන අදහසක් अमेरिकानो ब्रिटानी में इंडियानो निरागम का वादित तिबेनाओ मगर नितांम पहली बार नेटेट या पेदारों हैं तब वो दापी अलूट मात्र का वक्त तेरे तमानावनी विदेशी दिक्रियात मकवानी निरागम का वादी पिलीबांडो मिलांगट ए ऐहा सामान में तावत अलूट मात्र का स्त्री वादी मैं पिलीबांडो तभी पहली विग्रह की එක තමයි දේශපාලන විද්‍යාවේ ප්‍රවේශයක් හැටියට. ඔව්. අනෙක් එක රාජ්‍ය රාජ්‍ය පිළිබඳ රාජ්‍ය අධ්‍යයනයේ න්‍යායික ප්‍රවේශයක්. ඊළඟට ස්ත්‍රීවාදය එනවා දේශපාලන මතවාදයට. අවස්ථා තුනක. ඒකේ අවස්ථා තුනේම ඒ තිබෙන්නේ ස්ත්‍රීවාදයේ ඒකක අවස්ථාවට ගැළපෙන විදිහට තමයි. දේශපාලන විද්‍යාව ප්‍රවේශයක් හැටියට රාජ්‍ය පිළිබඳ විග්‍රහයක් හැටියට සහ දේශපාලන මතවාදයක් හැටියට. ඒ ස්ත්‍රීවාදය තිතාම වැදගත්. 18 වෙනි සියවසේ ඉඳලම ඇතු වෙලා තිබෙන දේශපාලන චින්තනයක් වගේම දේශපාලන ක්‍රියාකාරී ධාරාවක් තමයි ලංකාවෙත් ඒක තිබෙනවා ඉන්දියාවෙත් තිබෙනවා හුඟක් රටවල තිබෙනවා දැන් ස්ත්‍රීවාදයේ මූලික වශයෙන් කියන සරලම දේ තමයි ස්ත්‍රී පුරුෂ සමානත්වය කියන එක දැන් අපේ ලෝකේ දේශපාලන විද්‍යාවෙත් මෑතක් වෙනතුරු පිළිගත් නැති දෙයක් තමයි මේ ස්ත්‍රී පුරුෂ අසමානතාවය කියලා දෙයක් ලෝකෙත් තියෙනවා කියන එක. ස්ත්‍රී පීඩනය තියෙනවායි මේ ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ ජීව විද්‍යාත්මක සාධකයට සමාජමය අර්ථයක් දීලා ඒ මත ගොඩනගුණු ස්ත්‍රී පීඩනයක් ස්ත්‍රී පුරුෂ අසමානත්වයක් ඒ නිසාම මතුවෙන සූරකෑමක් තියෙනවායි කියලා දේශපාලන විද්‍යාවවත් පිළි අරගෙන තිබුණේ නැහැ. නමුත් මේ ස්ත්‍රී පුරුෂ සමානත්වය පිළිබඳ ප්‍රශ්නය ලිබරල්වාදයේ 19 වෙනි සියවසේ සමාජවාදයේ පළමුවෙන්ම ඉතා දැඩි ලෙස මතුකල ප්‍රශ්නයක් තමයි. ඒ වගේම යුරෝපයේ දැන් ප්‍රංශ විප්ලවයේ 1789 මේ තෙන්දි ස්ත්‍රීන් දේශපාලන අයිතිවාසිකම් මිල්ලුවා.
චන්ද බලය ස්ත්‍රීන්ට දෙන්න ඕනේ කියන එක අධ්‍යාපනය රැකියා සමාන වැටු ඔය වගේ ක්ෂේත්‍රවලදී ස්ත්‍රීන් සහ පිරිමින් අතර දෙවන වෙනස්කම් වෙනස්කම් පදනම් කොටගෙන නෙවෙයි ඔවුන්ට සමානත්වය ලබා දෙන්න ඕනේ කියලා දේශපාලන ක්ෂේත්‍රය තුළ ආර්ථික ක්ෂේත්‍රය තුළ සමාජ ක්ෂේත්‍රය තුළ ඒ වගේම පුද්ගලික ජීවිතය තුළ පෞල් ජීවිතය තුළත් ස්ත්‍රීන් සූරා කෑමට පීඩනයට පත් වෙනවායි ඔවුන්ට සමානත්වය ලබා දෙන පුද්ගලික ක්ෂේත්‍රය ඔය තුළින් තමයි ආවේ ඒ ස්ත්‍රීන් වාදී අදහස් නමුත් 1970 වල තිබුණු ලක්ෂණයක් තමයි ස්ත්‍රීවාදය කියන එක ශාස්ත්‍රීය ධාරාවක් බවට පත් වුණා ශාස්ත්‍රීය ධාරාවක් හැටියට එතකොට ශාස්ත්‍රීය ධාරාවක් හැටියට පත් වෙන නම් මුත සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ වෙනම විෂයක් බවට පත් වුණා ස්ත්‍රීවාදය ඒ තුළින් මොකද උනේ ස්ත්‍රීවාදය විශ්වවිද්‍යාලවල උගන්වන්න පටන් ගත්තා හරි ඒක පශ්චාත් උපාදී ප්‍රථම උපාදී පරිචයන කරලා දැන් ස්ත්‍රීවාදය දර්ශනවාදය තුළ දේශපාලන සමාජ න්‍යාය තුළ ඉතාම ප්‍රබල පෙළේ ධාරාවක් බවට පත් වෙලා තිබෙනවා එතකොට දේශපාලන විද්‍යාව තුළ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් ඉතාම වැදගත් මැදිහත්වීමක් කරුණා 1979 වලින් පස්සේ ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රධාන තර්කයක් මේකයි සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව ගත්ත දේශපාලන දර්ශනයේ ග්‍රීක යුගයේ සිට සම්පූර්ණයෙන්ම අමතක කළ තිබුණා මේ ස්ත්‍රී පුරුෂ අසමානත්වයේ මත සමාජයේ ඇතිලා තිබෙන අසාධාරණ පිළිබඳ ගැටලුව. එතකොට ඒගොල්ලෝ කිව්වා දේශපාලන විද්‍යාව ග්‍රීක යුගයේ සිට මේ දක්වා පැවතිලා තිබෙන්නේ පුරුෂ කේන්ද්‍රීය දර්ශනවාදයක්. පුරුෂ කේන්ද්‍රීය දේශපාලන චින්තනයක්. පුරුෂ කේන්ද්‍රීය දේශපාලන න්‍යායක් කියලා මේක වෙනස් කරන්න ඕනේ කියලා. එතකොට ස්ත්‍රීවාදීන් මත කරපු ලොකුම අභියෝගයක් තමයි සාම්ප්‍රදායික දේශපාලන න්‍යායට සාම්ප්‍රදායික දේශපාලන න්‍යාය කිව්වා මේ දේශපාලනය කියන්නේ මහජන පරිමණ්ඩලයේ ගෙදරින් එළියේ මේ රාජ්‍ය පිළිබඳ රාජ්‍ය කේන්ද්‍රීය දෙයක් කියලා. ස්ත්‍රීවාදීන් කියවන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි. දේශපාලනය කියන එක සිදු වෙනවා පුද්ගලික ක්ෂේත්‍රය තුළ, පවුල තුළ, පුද්ගලික සම්බන්ධතාව තුළ, අමුසමේ සම්බන්ධතාව තුළ. ස්ත්‍රීන් ගෙදරට ස්ත්‍රීන්ට ලැබිලා තිබෙන ශ්‍රම විභජනයේ ලැබෙන කාර්යයන් තුළ, ස්ත්‍රීන් දෙවෙනි පිළේ පුරවැසියන් කොට සැලකීම තුළ දේශපාලනයක් තිබෙනවා. එතකොට ස්ත්‍රීවාදී දෙපත්ක ප්‍රධානම අදහසක් තමයි මේ විශේෂයෙන් දේශපාලන විද්‍යාව තුළ සාම්ප්‍රදායිකව දේශපාලන විද්‍යාව විසින් දේශපාලනය කියලා තේරුම් කරපු තේරුම් ගනිපු අර්ථකථනය කරපු දෙයට සම්පූර්ණ අභියෝගයක් කළා. කිව්වා දේශපාලනය ඕක විතරක් නෙමෙයි. දේශපාලන විද්‍යාව ග්‍රීක යුදයේ සිට දේශපාලනය කියලා සැලකලා තියෙන ඇත්ත වශයෙන් දේශපාලන එක පැත්තක් පමණයි. ඒක රාජ්‍ය කේන්ද්‍රීය පැත්ත පමණයි. පුද්දලික ක්ෂේත්‍රයේ දේශපාලනය සිදු වන ආකාරය සම්පූර්ණ මතක කරලා තියෙනවා. ඒ නිසා තමයි ස්ත්‍රීවාදීන් 1970 වල ඉඳලා ගෙනාපු එක සූත්‍ර පාඨයක් තමයි මේ personal is political කියන එක. පුද්දලික ක්ෂේත්‍රයේ දේශපාලනය සිදු වෙනවා කියන එක. ඒක වැදගත්ම දෙයක්. ඊළඟට දැන් දේශපාලන න්‍යාය තුළ මාක්ස්වාදී න්‍යාය පවා මේ සමාජය විග්‍රහ කිරීමට මූලික වශයෙන් පාවිච්චි කළේ මේ සමාජ පන්තිය කියන නැත්තම් සමාජ කණ්ඩායම් මේ පිරිමින්ගෙන් සමන්විත සමාජ කණ්ඩායම් ස්ත්‍රීවාදී න්‍යායෙන් පෙන්නුවා නෑ ඒක විතරක් නෙමෙයි දේශපාලන දැන් අසමානතා අසාධාරණය පීඩනය දේශපාලන විමුක්තිය දේශපාලන නිදහස කියන එක කතා කරනවා නම් මේ ස්ත්‍රී නැත්තම් ස්ත්‍රී පුරුෂ විභේදනය මත පදනම් වෙච්ච සමාජ අසාධාරණතා සමාජ අසමානතා පීඩනය ඒවත් ගණන් ඕනේ කියලා. ඒතර නිදහස සමාජ විමුක්තිය දේශපාලන විමුක්තිය පිළිබඳ සාම්ප්‍රදායික අදහසට සම්පූර්ණ වෙනස් අර්ථකථනයක් ස්ත්‍රීවාදීන් දීලා තියෙනවා. ඒතර මෙසේ කිරීමේදී ඔවුන් නැත්ත වශයෙන් දේශපාලන විද්‍යා භාෂාවටත් සෑහෙන වෙනස්කම් කරලා තියෙනවා. දැන් gender කියන වචනය දැන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒ වචනය හඳුන්වන දුන්නේ ස්ත්‍රීවාදීන්. දැන් gender කියන එකෙන් අදහස් කරන්නේ ස්ත්‍රී පුරුෂ වෙනස් වීම මේ උදෙක් ජීව විද්‍යාත්මක වෙනස් වීමක් පමණක් නොවේ. ඒතොය සමාජය විසින් අර ජීව විද්‍යාත්මක වෙනස පදනම් කරගෙන ඇති කරපු සමාජ සංස්කෘතිය මතවාද විසින් ඇති කරපු වෙනස්කමක් කියලා. ඒ වෙනස්කම් මත තමයි ස්ත්‍රිය දෙවෙනි පෙළේ පුරවැසියෙක් සලකලා
මේ දෙවැනි තත්වයක් පත් කළ තියෙන එක තමයි ස්ත්‍රීවාදී ප්‍රධාන තර්කය. එතකොට දැන් දේශපාලන විද්‍යා මේ සමාජ විද්‍යා භාෂාව තුළ තන් න්‍යාය තුළ තිබෙන අපිටම මේ තව සංකල්පයක් මේ පීතෘමූලිකත්වය. ඒකත් ඒක නිදසුනක් පීතෘමූලිකත්වය. ඒ කියන්නේ සමාජ අසමානතා මතුවෙන්නේ පන්ති ભેද නිසා පමණක් නොවේ. පීතෘමූලිකත්වයක් මේ සමාජ අසමානතා ස්ත්‍රී පුරුෂ අසමානතාව වැඩි වෙන ප්‍රධානතම ව්‍යවහාරමක සාධකය පීතෘමූලිකත්වය කියලා. ඒ වගේ දැන් අපි දැන් සලකන්න ඕන දේශපාලන විද්‍යා දේශපාලන භාෂාවේ න්‍යායික භාෂාවේ පවා සෑහෙන පරිවර්තනයක් කිරීමට ස්ත්‍රීවාදී බුද්ධිමය දේශපාලන මැදිවත්වීම දායක වෙලා තියෙනවා. දැන් ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් මතකරූප හුඟක් ඔය කරුණු ස්ත්‍රීන්ට සමානත්ව දීම පිළිබඳ කරුණු දැන් ලෝකේ ලංකාවත් ඇතුළු රටවල් වල රාජ්‍ය ප්‍රතිපත්ති බවට පත් වෙලා තිබෙනවා. මුලින් දැන් අනිකුත් රටවල් වලටත් ඒ කියන්නේ පැතිරී ගිහින් කියලා දැන් විශේෂයෙන් පටන් ගත්තේ දැන් මේ වැඩ විදිහ අනිකුත් රටවල් කරත් පැතිරී ගිහින්. ඒ විතරක් නෙමෙයි දැන් එක්සත් ජාතික සංවිධානය මතකද 1976 මම හිතන්නේ අර ස්ත්‍රී ඩෙකඩ් ඔෆ් ද විමෙන් කියලා ස්ත්‍රී දශකය කියලා කළා. ඊට පස්සේ ඔය ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මතුන ඉල්ලීම් පදනම් කොටගෙන රාජ්‍ය ප්‍රතිපත්ති යෝජනා කළා. දැන් ලංකාවේ වුණත් උදාහරණයක් හැටියට ස්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ නියෝජනයේ කෝටා සිස්ටම් එකක් දෙන්න ඕන කියලා එයින් ආපු දේශපාලන අයිතිවාසිකම් දේශපාලන සමානත්වය පිරිමිටවගේ ස්ත්‍රීන්ට දී යුතුයි කියන නියෝජනයේ සමානත්වය ඉතා වැදගත් දේශපාලන ලිගමක් ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් ඉදිරිපත් කරපු මෑතකාලේ ඉදිරිපත් කරපු ඊට සමාන තවත් ඉල්ලීමක් තමයි මේ ස්ත්‍රී අයිතිවාසිකම්ද මානව අයිතිවාසිකම් වේ කියන එක. විමෙන්ස් රයිට්ස් හා හියුමන් රයිට්ස් කියන අදහස. දැන් ඒකත් බොහෝ රටවල් ලංකාවත් ඇතුළුව පිළි අරගෙන තිබෙන මූලධර්මයක්. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගන්තියක් තියෙනවා. ලිංගිකත්වය මත පදනම් වුණු ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම් වී වෙනස්කම් නොකළ යුතුයි කියන මූලධර්මය අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා. දැන් හොඳයි. එහෙමනම් අද දවස තුළ ඔබට ඉතා පැහැදිලි දේශපාලන මතවාද පිළිබඳව අපේ දරුවන්ට ඉතා පැහැදිලි විග්‍රහයක් අපි ගෙනාවා. මම හිතන්නේ ඔබට මේ පිළිබඳව තියෙන බොහෝ ගැටලු निराකරණය වෙන්නට ඇති. අපි නවතම මාතෘකා ඇතුළත් කළත් මම හිතන්නේ අද දිනේ මේ සම්බන්ධව වටිනා කාලය ඔබතුමාගේ වටිනා කාලය අපේ දරුවන් වෙනුවෙන් කැප කරමින් මිස්ටර් සැපමිනියුම් පිළිබඳව අපේ ගෞරවන විශ්වවිද්‍යාලය තුළ කරන මාචාර්යතුමනි. ඒ වගේම දරුවනි එහෙමනම් දේශපාලන විද්‍යා විෂය ධාරාව තුළින් ඒ විෂය තුළින් ඔබ ඔබේ පුරවැසි දායකත්වයේ මැනවින් වටහා ගනිමින් දැනුම අවබෝධය සමගම යහපත් ආකල්ප ගොඩනගා ගනිමින් නිවැරදි චර්යාව අනුව හැසිරෙන්නට හැකියාව ඔබට ලැබීවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි ඔබෙන් සමුගන්නවා.